අයිබුවන් දුව පුතේ මූලික ස්වවැෑං චලන තාක්ෂණවේතය අපේ ඉංජෙරු තාක්ෂණවේදේ හයවන පාඩමි හත්වන කොටසත් එක්ක තමයි මේකතු වෙලා ටින්නේ සිසිරන පදතියේ ක්‍රියාකාරීත්වය කොමක්ද පුතේ සිරෙන පදතිය ක්‍රියාකාරිත්වය අපි මේ වෙද ගෙනගෙන තිබෙනවා එන්ජුම ක්‍රියාකරන ආකාරයෙන් අනුවටුම් චලිත බ්‍රමණ චලිත බවට පත් කරන ආකාරයෙන් මෙ ද දහන කුටීරයත්තුළ ඉන්දන දහනය කිරීමෙන් ඉහළ උෂ්නත්යක් කරා ලගාවන බව අපි කතා කරා. මේ සිසරන පදතියේ සිදුවෙන්න්නව ප්‍රධානකාර්රභාරය මෙ නිපදවන අධිකතාපය අවශෝෂණය කරගෙන එංජිම ක්‍රියාකාරී ප්‍රසස්ථ උස්නත්ව පරාසයක පවත්තුවා ගැනීමයි. කොමක්ත පුතේ එංජිම ක්‍රියාකාරී ප්‍රසස්ථ උස්නත්ත පරාසේක පවත්වා ගැනීමේ කාර්රය සිසරන පදතියෙන් සිදු වෙනවා. අපි මෙතැන් සිට විමසා බලමු ඔහොමද සිසරණ පාදතියෙන් මෙන්න මේ කියන කාරණාව සිදුකරන්නේ ආකාරය. එංජිමක් තුළ පුතේ මේ ආකාරයට කියනවා එජුම සිලින්ද්‍රයත් තුළ ඉඳනවා තමිශ්‍රණය දැවීමේදී. ඉතා අධිකතාපයක් පිටවී මේ උපේ මෝෂ්ණත්වය ආසන් වර්ශයෙන් සෙන්ටිගලාන්සක දෙදාහක් පමණකයා. සෙන්ටගලන්සක දෙදාහක් පමණ අධික උෂ්නත්තය. මේ උස්නත්වය හේ තුොකට ගන නැවත නැව නැවතතාපය ජනනය වෙලා එන්ජ මේ සමස්ත උස්්නත්වය ඉහලා ගියහොත් අභ්‍යන්තරොට ප්‍රසාරණයවීම් ගෑස්කටය වගේ දේවල් උනුවීයාම මේ කොහර ප්‍රසාරණය වෙලා සිදුරු අවුමවීම කොටස් කැඩීබිදයාම විරූපණයවීම මෙ අදී විශාල බාධක ගරණාවකටම හුණ දෙද වෙනවා එන්සම්මෙන් නිපදන තාපය පාලණය කිරීමක් කරීම තමයි සිසරන පදධතිය කාරය භාරය ඔබ දන්නවා මේ වෙද්දි මේ කාරයක කොහොද කරන්නේ මේ කාරය කරන ආකාරය ප්‍රධානමක ආකාරය ආකාර කහි පයක්ත්තුන ප්‍රධානආකාරය තමයි එන්ජිම තිබනවා ජල කුහර ජලකුහර හරහා ජලය නිරන්තරය සංසාරණය කරවලා ඒ නිපදරතාපයෙන් පංගුවක් මේ ජලයට අවශෝෂණය කරගන ඔබ දන්නවා රේඩියටරය හෙවත් විකිරකයේදී අවට පරිසරයට මේ තාපය මුදාහෙරීම. ක්‍රියාවලිය තමයි මේ සිසරන පදතිය මගින් දුියපුතේ ඉටුවෙන්නේ. ඒදී කියනෝ මෙයාකාරයට මෙම පිෂ්ටනවල ඇතිවන ශක්තිය, යාංතචික ශක්තිය බවට සියට සීයක් හැරවිය නොහැක. දැම් මේ ඇතිවන ශක්තිය බොහෝ අවස්ථාවලදී අපි කියෝ පරදි අපතේ යනවා. අපේ මේ නිපදන ශක්තියෙන් ඉතාම කුඩා ප්‍රතිසතයක් තමනයි මෙ වාහනය කැරකවා වාහනයේ ඉදිරියට රැගෙනයාම සඳහා දායකත්වය දක්වන්නේ. කුමුණවද මේ හානිවන ක්‍රමවේද ඔබට දලභාශයෙන් කල්පනා කරන්න පුළුවන් ගර්ෂණය තාපේ ලෙස පිටවී යනවා ශබ්දේ ලෙස පිට වියනවා ආලෝකය ලෙස පිට වී යනවා ඇතුළ මිස්ථාල වල භ්‍යාරින්මත ඉතා සුළු වශයෙන් හෝ පවතට ගර්ශණය පොළවේ ඇතිවන ගාර්ශණ බල මෙන මේ විශාල වශයෙන් පිටවියනවා ඒවගේම පිටාර වායුව අපි ෙනන සයිලංසරෙන් නිහඩ කරේ යන යුතුතියෙන් මෙවායු තුෘෂ්නත්තය ෘෂ්ටත්තය තිබෙනවා ඒවගේ මේයගෙන් පිටවැල ඇදදිත්. මොහකරනවාද විශාල ශක්තියක් අවට පරිසරයට පිට වෙනෝ. එන ක්‍රාකාරය ශක්තිය විදියට ඉතා අල්ප ප්‍රමාණයක්ත් තමයාපට භාවිතා කළ හැක්කයි. අප බලුආකාරයට එම තාපයෙන් යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය වන්නේමන්නමී සීයට තිස්පහක් වවාගේ ප්‍රමාණයක්. තතුර බලන්නක සියට හැට පහක් පමණ ප්‍රමාණයක් දුයපුතේ මෙයාගෙන් පිට වෙලා යනවා. මෙය අවබ කරන්න, නමුත් මේ උපරිමයක් කරා ලඟා කරගන්න අපේ තාක්ෂණය මුල් විශ්වයේ ඇතිබට තාක්ෂණය තාව ප්‍රමාණවත් න. නමුත් ඉදිරි අනාගතවලදී විධාකාර ක්‍රමභාවිතා කරමින් මේ ශක්තිය උපරිමාකාරෙන් පරිභෝජනය කරන්න හැකියාව ලැබයි නමුත් ගැටලුවක් තිබෙනවා පොසිලඉන්දන ප්‍රමාණ දිනෙන් දින ක්‍රම ක්‍රමින් ලෝකේ ඇති වෙන්නේ ලෝකෙන් හිගවෙලා ෂයවෙලා යනවා ියට තිස්පාක් පමණ ප්‍රමාණයක් පිටාරවායුව ස්නේහක තෙල් මගින් ඉවත් කරන අතර ඉතිරිතාපය එංජ මේ උෂ්ටත්වය ඉහළ නැංවීම සඳහා පළබේ ඔන්න ඉතිරි ශක්තිය ස්නේහන කාර්යයට ගර්ශනයට ඒවගේ එෙන්ජි මේ උෂ්ටත් ඉහර නැංවීම සඳහා මෙයි කටයතු ගනාවක් සඳහා පිට වෙලා නවා ඉදර සයිඩ් වලදී කොහොමද මේ ශක්තිය ප්‍රතිසතයක් වශයෙන් ගණනය කරන්නේෙට කාරණාව බලමු එතෙක් දළවශයෙන් මතකතිය ගන්න ආසන වශයෙන් සට තිස්පහක වගේ ප්‍රමාණයක් පමණයි මේ කාරණය සඳහා දායකත්වය දක්වන්නේ උර දෙන්නේ කියන කාරඩාව. අපි ඊස ඉදිරයටහයද්දී තවත් මේ විදියට කියනවා. මෙලෙස එංජිම තුළ ඇතිවන උෂ්ණත්වය ක්‍රම ක්‍රමයෙන් ඉහළ නැගීම පාලණය නොකළ හෝතුන් ස්නේහනතල් පිලිස්සී ගොස් යන්ත්‍රකොටස් වල ගර්ෂණය වැඩිවී එජිමේ ක්‍රාකාරයත්තුවය ඇන හිටිය හැක ඔන්න පලවිනිම කාරුණාව. මොකදපුතේ පලවිනිි කාරණාවෙන් කියන්නේ. මේ ආකාරෙන් ගෘෂ්නත්තය ටිකෙන් ටික ිකෙන්ටි හිහලයනම කිෙහිතන්න. ඉස්සලම් පිච්චෙන් නෙමනුවද. ලුබ්‍රිකේෂන් නොයිල් ස්නේහනතිල් මේ ස්නේහ තෙරල ලොකෂ්නත්තයක් කල්ලන්න බැහ. පච්චල පිච්ල කලුවෙනවා කළුවෙල තාර වගේ උනුවන්ට පටන්ගත්ත කෙිත අන්න යන්ත්‍රකොටස් ස්නේහණය කරන්න බෑහ. එනිසා සිසරන පදතියේ වටිනාකම තමයි මේ චේදවලින් පැහැදරරි කරන්න මතකතියාගන්න. මේ නිසා ඉන්දන දැවීමේදී උෂ්නත්වය පාලනය සිසිරන පදතිය මගින් නිටුයේ. මන දැවේදී උෂ්ටත්ව පානය කිරීම. විෂ්නත්වය කන්ට්‍රෝල් කරන්න ඕනේ කාගෙන්ද? සිසරන පදති මේ සිසලන පදතිය කාර්බාරය පුළුවන්තර ෂ්නත යට අගේකට අවමගේකට දානකනවේ. කිසියම් පරාසයක පවත්වීම. සනරාසක දෙදහක් පමණ තාපයක් නිකුත්තනවා කියලා කිවට අපිගේමු ඒ තාපය අවශෝෂණය කරගන එන්ජෝ විශාලාගේක රත්ත නොවයි කියලා ඒත් පෑ. මේ සිරන පදයෙන් කූල් කල්ල කූල් කල්ල කකූල් කල තාම පහල උස්තුතත්වක පත් කරගන්න ඒත් පෑ. ක්‍රියාකාරී උස්නත් පරාසයක, පවත්වා ගැනීම තමයි කළ යොත්තේ. කුමදදපුතේ ක්‍රියාකාරය උස්වත්ත පරාසයක පවත්වවා ගැනීම තමයි කළ යුත්තේ. ඒදී කියනවා මෙහිදී සිසරන පාදතිය මගින් ස්නේහන තෙල් වල උෂ්ණත්වයට වඩා පහල බැස්සූ විට ස්නේහතෙල්වල ක්‍රියාකාරරිත්වය අඩුවේ ඉහැල ගියත් ස්නේහන තෙල් පිච්චනව පහල ගියත් ස්නේහල තෙල්මල ක්‍රාකාරයත්තර ඇන හිටිනවා. දැකුමක්ද මේ කියන්නේ මේසාන්න චේදයෙන් කියන කරණාව දැදුවේ පුතේ මෙන්න මෙආකාරයට ඇතුළ යම්චකුටස් චලිත වෙනවා කියලා හිතන්න. තැන් ඔබ කල්පනා කරන ජියරපෙට්ටිය. ජෙරපෙට්ටියේ දැතිරෝධ වෙන්න මෙහෙම චලන වෙනවා. මේ අතරට තමයි ස්නේහන තෙල් දාන්නේ මේ ස්නේහන තෙල්වල තියෙන දෂ්්‍රාවිතාවක් උහු ගතියක් මේ ඔහු ගතිය ෘෂ්ණත්වය අඩු ඩිවීම එක වෙනස් වෙනවා. මේ රවත්වීම සමඟ දෘෂ්ාවිතාවත් ඔහුගති අඩු වෙලා මේ අංචකොට සතර රැදී සිටි බැරුව මේ අංචකොඩ සතරෙන් ඉවත්තල යවා. මේ කාරණාවම ඊළඟ කොටසේ ස්නේහනපදතියේදී දීර්ගවාශසයෙන් සසාකච්චා කරන්න මේ බදල අල්ලන් ඉන්න ඕනේ එහෙම තුරොත් මේ අංචකොඩ සතුරෙන් ඉවත්වෙනවා. උනසස් නේහන තෙල්වලට තිබෙනව ඩිසයින් කරපු දෘෂ්වාාවිතාවයක් නිර්මාණය කරපු. මෙන්න මේ නිර්මාණය කරපු දෘෂ්්‍යාවිතාවී ආකාරයෙන් පවත්තුවා ගනීම. සඳහා එන්ජ මේ උෂ්ණත්වය නියමිත පරාසේක පවත්තුවා ගැනීම වැදගත්ද නැද වැදගත්. එනම් වැඩිකරත් අඩුකරත් එක කාරණා දෙකෙන්ම විශාල බැලපෑමක් ඇති වෙනවා ස්ථානයක් ලෙ අපිට ගන්න ලන් කවදපුදේ ස්නීහන පදති. ලොබ්ලිකේශන් සට. එවගේමමිනිසා සිසරන පදතිය මගින් එන්ජිම සිලිකරු ලබන්නේ, නියමිත උස්නත්ව පරාසයක් මගිණි අනිතා වැදගත්තුවා කිය කුමකද පුතේ නියමිත උෂ්නත්ව පරාසයක් මගෙනින්. දෙමන් මේ පාඩම්මාලා ඔබවෙත ගෙනහැර දැක්කවුීමේදී ම ඔබට නැවතවතාවක් මතක් කර සිටිටවා ම සිද්ධන්තකාරණා ගණනාවක් බොඩ්ඩ එකේ ඩිස්පලේ කරලා එයමන් පැහැදිලි කරනවා. මට අවස්ථාව තිබෙනවා ඔන්න මේ තිරිකාරණ එක එක නෝට් කර ලියන්න කාලේ අපතයනවා ඔබේ කාලේ අපතියනෝ. ම පුළුවන් තරන් ලියන්න අවස්ථාව ලබාදීර නැහේ හිස්තැන්පුරවන්න අවස්ථාව ලබා දිල නෑ ස්වයිඩ්ඩ එකදාල දත්තය මෙයාකාරෙන් ඩිස්පලේවන අතරේ ප්‍රදර්ශන අතරේ එයමා පැහැදිලි කරනවා. එයට හේතුව අපට වංවී තිබෙන කාලපරිච්චේද ගාන සීමා සහිතවීීමත් වඩා වැඩියමක් කුඩාකාලයක් තුළ ඔබට ලබාදී විීඩියෝ ර්ශනවල කාරක්ෂමතාවය පලදායිතාවය ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරි කරගෙන තමයි මා මේ විඩියෝදර්ශන පෙළ ඔබවෙතු යොමු කරන්නේ. එනිසා ඔබගේ වගකීම මේ සමඟ අමුණඇති නිබන්දරය ලබාගෙන එ නිබන්ධනවල ඔබ මේ වීඩියක පෝස් කර ගනිවින් අදාළ දත්ත සටහන් කර තබා ගන්නවා නම් ඒඔබේ යහපත පිණස පවතිෙනවා නැවතත් පතාක් කරනවා විශෂයනර්දේශ අණුකූලව සිද්ධන්තකාරණා අනුපිළිවෙලින් පැහැදිලිව. A ඒ සාමාර්ත ඒසාම අර්ථ ගන දරුවෙක්ට මේ වීඩියෝ දර්ශන පෙළ පමණක් ප්‍රමාණුවත්ව වෙනවා. එන්ජිම තුළ සිලන පදතියෙන් සිදුවේ තු කාර්ය වන්නේ. එන්ජිම වැඩිම කාරක්ෂමතාවක් තුළ ක්‍රියාකරනු ලබන උෂ්නත්්ත පරාසය යාමනය කිරීමයි. අන්න උපරිම කාරක්ෂමතාවක් පවතන උෂ්නත්ව පරාසය මොවා රීමද පුතේද යාමනය කිරීම යාමනය කරනවා කියලා කැන්නේ පවත්තුවා ගන්නවා යාමනය කරනවා කියල කියැනමකද පවත්වා ගන්නවා පැහැදිරිද දෙැවට රූපරාමුවය පේනවා ප්‍රායක ඉන්ඳන දහනේදී ලැබෙන ශක්තිය බෙදදි යනා කාරයයෝ ආසනෝෂයෙන් පලදායි ජවය පේනවාසියට විසි පහක් කියලා අපි කලින් කතා කරයට තිස්පහක් කියලා. මේ පරාශක්තෙන්ම අපිට හරියට මගේ ගණනය කරන්න බැහැපතේතුේ සයට විසිපහක් තිස්පහක් අතර වගේ ප්‍රමාණයක් කියන තමයි ඔබ මතක තබාගතය යුත්තේ. දැ සට විපහක් වවැඩකොට සට තිස් පාහ නො හයිබරිට් තාක්ෂණය දෙ මුහුන් තාක්ෂණයේද. අන ක්තිය තව දුරත් කාරක්ෂම් වශයෙන් වැඩි කර ගත ට පහක් දදාහයක්කෝගේයාසන්න ප්‍රමාණය එතනනි හටයනක ගොඩා කපහස්කාරගවායට හේතුවපුතේ ගර්ෂණය විදිහට මෙෙන සියයට පහක් යනවා සිසරණය මගින් සියට තිහක් යනවා පිටාරවායෝ මගින් සයටට හතලියක් යනවා. හතල යි ඉතිහායි පහයි විසි පහයකතු කරහම සීයක් සියයට හැත්ත පහක් කානි වෙනවා. ගර්ශණයෙන් සයට පහයි අ්‍යන්තර කොටස්සතර ගර්ශණයෙන්. ඒමගේම සිසලන පදතිය මගින්. අපි ඒත්තා අපේ අවශෝෂණය කලා ගන්නවා සිසලන පදතිය මගින්. ඒ තමයි ශක්තිය කාගේ ශක්තියද. ඉන්දනවලති වෙන ශරසසායනික ශක්තිය තමයි මේ ගන්නන්නේ පලදාහි ජවේවාසයෙන් ගන්න බැහැ කරන්න දෙයක් නැහැ. අපිට කොච්චර කරත්තය ආවම කරන්න බැහැ අඩු කර ගන්න බෑ අර විස් පහන්තම ස් පහන්තෙස් පහන්තම පොරින්ම් ප්‍රජණ ගණනතය. ඉදරොට තේරනවද ඉන්දර දහනේදී. අපි අපතේ ගොඩාක් අපේ ශක්ති අ අපති යන බව. ඉදර අනාගතයේද ඔට පුළුවන්කල්පනාා කළ නිර්මාණ කරන්න. මේ ශක්තිය උපරේමාෝශයෙන් කාර්ක්ෂමාකාරයෙන් පලදාහිව ප්‍රයෝංච්ට ගන්නාව ක්‍රමවේද නවස්ොයා ගැනය විදිහයට ඔබ ඉදිරි අනාගත ලෝකය බාරගන්න ඔබට ඔන්න අවස්ථාවතිනො සොයාගන්න උසහ කරන පරීක්ෂණ කරන. සියට හතරිහක් උපිට අරවායෝ මගින්. එකන සයිලාසරය සයිලාංසර එක දන්නවනේ මෙකට අපි කෙන නිහඩ කරය නිහඩ කරෙන් පිට වෙලා ඇනවනේ මෙන මේ විශාල ශක්ති ප්‍රමාණයක් පිට වෙලාට නිහඩ කරෙන් චාලක ශක්තිය තාප ශක්තිය ලෙසය. ඉළකට අපි කතා කරනවා සිසිරන පදති වර්ගය. දැම එජිමෙන් නිපදන තාපය එජමෙන් පෙට කල්ල හරන්න. භාවිතා කරන ක්‍රම මොනවාද. ඇගේ පලවිනි ක්‍රමය විදිර අපට ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙක්කට බැදනවාදපුුතේ ඇගේ පළමු ක්‍රමය වායු සිසිලන ක්‍රමය එමන තං එයාකෝලෙන් සිිස්ටම්. එජිමෙන් නිපොදන තාපය පිට කරලා. ාකාරී යස්වත්ත පරාසයක පවත්ව ආගන්න භාවිතා කරන්න මොකදදවායික් භාවිතා කර. අවටවාය ගෝලයේ තිබෙන වාතය හඩ අපි කිය නම්මකත්වාසිසිලන ක්‍රමය. ඉරඟට ජලසිසිරන ක්‍රමයටූින්ට ජලසිසිරන ක්‍රමයටින්ිම් මෙමොකද ජලසිරණය කියර කියන්නේ එජ මේ ජලකුවර හර හා මේ ජලය සංසාරණය කරවනවා කරවලා මේ තාප්‍යවශෝෂණය කරගන්න. මේ ක්‍රම දෙකක් ඇයි පුතිතු වෙන්. මේ පළමු ක්‍රමය මෝටබයිසිකල් වගේ කුඩා අවප කරල සඳහා වලංගුවටවා නමුත් මේ ජලසිසිලන ක්‍රමය වලංගුවන්නේ කුමක් සඳහාද. ප්‍රමාණෙන් විශාල තාපධාර්තාවේ වැඩි කාරක්ෂමතා වැඩි විශාලෙන්ජෙන් සඳහා අපට වායුසශ්‍රණෙම්මය කරන්න බෑ මෙ සඳහ ජල සිරන ක්‍රමය අවශ්‍යනෝ ත්‍ර ලෝකයේ භාතා කන ප්‍රධාන ක්‍රමත් දෙක විදිහට අපිට ගන්න පුළුවන් කොමක්ද පුතේ වායු සිලන ක්‍රමය සහ ජලසිසන ක්‍රමය පැහැදිලි ඇතිේ. අපි ඉදිරයට ගමන් කිරීමේදී අපිද බල වායු සිසරන ක්‍රමය කොහොමද පිල්න්නේ. එන්ජිම කොහොමද වායුුවක් මගින් සිසි්‍රණය කරන්න කියන කාර්මාවල්. මෙම ක්‍රමේදී එජිම සිල් කරුල් ලබන්නේ එන්ජිම අතරින් වාත දහරාවක් ගලායේමට සැලැස්වීමණී මකද කරන්නේ එංජි මතරින් වාත දහරාවක් කලායන්න සලස්වනු. එදොට වාත දහරාවක් ගලාගට මේ වාතය එංජමේ තිබට තාපය අවශෝෂණය කරගන්න. අවශෝෂණය කර ගත්තාම අන්න කෙළියට පිට කරන්න ක්‍රමයක්. මෙන මේ කට අපි කිය නම්මකදද වායු සිසිලට ක්‍රමය. නැවත මෙයදුවේ පුතේ කරන ක්‍රමවේදය සිදුවර ක්‍රමවේදය අනුවඒ නැවත වර්ග දෙක්කට බෙදනු.වායු දංගරයෝදා ගැනමින් පාදතිය සිල් කිරීම නැවත ප්‍රධාන ආකාර දෙකකට බෙදිය හැක. එක රිජුවායුධරා සිසිලනය පුඹුවක් පංකාවක් භාවිත සිසිලනය.නulationulation විදිහට අපිට වර්ග දෙක්කට බෙදන්න පුළුවන්. රිජවායුධාරා සාමානයි බයිසිකළ යනකොට බයිසිකලට හුළම්පාර වදට බහිසි කල යට එජමට අ රිජුවායුධාරා. තුඹුවක් පංකාවක් භාවිතයෙන් සිස්‍රණය අපි කෘතිමව එන්ජිමට සුළම්පාරක් කියයවනවා. එක අපි කියනම ගදෆෝෝ ඔය ක්‍රම දෙක භාවිතයෙන් අපි ඇජිම සිසිල් කිරීමේ කාරර්ය ල. ඊළඟට අපි කතා කරනව දේපුතේ රිජුවායුධාරා සිලනය කුමක් ගැනත කතා කරන්නේ රිජු වවායුධාරා සිලනය. උණුසුම් වූ එෙන්ජිමේ කොටස්සොලට බාහිර පෘෂ්ටය පරිසරේ වාතේ රජුවම ගැටීමට සැලැස්ියම් මගින් සිසිල් කිරීම මේ නමින් හඳුන් වයි. අ ව සර්කලශන්. බාහිර වායුගෝලයේවාතය කෙලෙීම වදින්න සලස්සොනා කොහටද එංචිමට. එන්ජිමට වදින්න සලස්වලා එන්ජිමේ නිපදන තාපය අවශෝෂණය කර ගැනීමේ කාර්ය තමයි මේ රෙජු වයුධාරා සිසලනය එමනැත්තන් නැටුරල් සirකුලේශ එකේ දී සිදුවන්නේය. මෙම ක්‍රමය විරුද්ධ සුලගින් සිසිල් කිරීම යනුවෙන්ද විවහාරයේ හඳුන්වයි. මේ විරුද්ධ සුලගින් සිසිල් කිරීම. ත් මේ නමක් කියෙනකුමක්ද විරුද්ධ සුනගින් සිල් කිරීම යනුවෙන් හදුන්නනවා. යතුරු පැදිහා ත්‍රීරෝධ රත සඳහා බහුලවම උපයෝගී කරගනු ලබනුවේ මෙම ක්‍රමවේදයයින්න බහුල උපයෝක් කරගනු ලබන්නේ මෙන්න මේ ක්‍රමවේදයයි දැම් ලන්න වේ බයිසි කළයක් මේ බයිස කල එංජිම තමයි මේ පේට තිබෙන්නේ. මෙන මෙතර පිෂ්ටන් මෙයාකාරේ පිෂ්ටන් ඉහල පහළ චලිත වෙනවාපුතේ පිෂ්ටනය මෙතැන ෑල්ව යන්ත්‍රනය ක්‍රියාත්මකන අභ්‍යන්තරයේ දගරහද කැරකෙනවා. මේ පිෂ්ටුවේ නිපදනත් තාපය බයිසිකලය ගමන් කිරීමේදී වායු දහරා මෙයාගේ වැදී යනුව මේ ආකාරයට. වැදී යනකොට ඒ නිපදනත් තාපය මොනව කරගන්නවද අවශෝෂණය කරගන්න. මෙන මේකට තමයි පතේ කියන්නේ රිජු වායුදාාරා සිසලනය කියලා කොමන්ද කියන්නේ වායුතරා සිය කිය මේද කියනෝ මෙම ක්‍රමයේදී එංජිමේ හිස සහ කඳ යන කොටස් දෙකෙහි වායෝ ගැටන ශේෂ්්‍ර පලය වැඩි කර ගැනීම මගින් සිසිල් කිරීමේසිීග්‍රතාවය වැඩි කර ගතක දැම්ම තාපය සමඟ එම නිපදන තාපය එජේ පිටත පෘෂ්ටටෙනවා මේ පිටත ෘෂ්ටේ වර්ගඵලය වැඩිකරොත් අ වායිගෝලයක්ත්ක ගැටන පුෂ්ටිකර්ගපලය වැඩි වෙනවා. මේ පුෂ්ටික වර්ගඵලය වැඩිවීම සමඟ තාපය පිටවීමේ සිග්‍රතාවේ වැඩි වෙනවා. එනිසා මේ පුෂ්ටික වර්ගපලය වැඩිකිරීමේ ක්‍රමවේදයක් ලෙස සිල්න වරල් ඔබදැකරතු ඉජිම රෙි ැලි හැයක් තිබෙන. එලියට පැනිලා ගිල්ලිලා හැඩයක් තිබෙන් මෙන්න හැඩට පත්කිරීමට මේ වරල් වගේ තිබෙන් මෙන මේ හැඩට පත්කිරීමට අපි කියනම්මකක්ද? න වරල් සිසිරන වරල් ඇයි මේ කරන්නේ වර්ගපලය වැඩි කරන්න මේ ගැටන වර්ගපලය වැඩි කරන්න තනන්තය පෘ්ටයකට වඩා හමති බ වර්ගපලය වැඩී ඒ වර්ගපලේ වැඩි කරල කරන කාරය බාරය හොදින් සිසිල්වීම හොදින් සිෙසිල් කිරීමයි පෘෂ්ටික ශේෂපලය වැඩකිරීම සඳහා සිසිරන වරල් මෙ තියන ෆින්ස් යොදා ගැන එ ජ මක්. පහ රූපය මගින් දැක්වේ. මෙ එවෙන එන්ජිම රූප සටහනය ඔබට පේන්න තිබෙනවා. මෙන මේ කතමයි රජුආයුදාාරා සිසලනේදී කරන්නේ මීට වඩා පැහැදිලි හරස් කැපමක් සහිත රූපරාමුවක් ඔබට මේ ආකාරයෙන් දෙස්වෙනවා. එන්ජිම හිසෙත් සිසිලට වරල් එජ බදස් සිරන වරල් මේ පිෂ්ඨනය ඉහල පහල චලිත වෙනවා ඉන්දර දැවෙනවා වැෑල්ල චෝසන වෑල්ල පිටාරෑල්ල නිපදනතාපය බඳ හරහා වරල් හරහා අවට වායගෝලයට පිට වී යනෝ නමුත් ඔබ මතකතියා ගතයතුයි මේ කාරය කළ හැක්කේ මේ සිසිල් කිරීමේ කාරෙක් කළ හැක්කේ ප්‍රමාණයෙන් කුඩාවන එන්ජෙන් සදහා පමණක් බවයි. ප්‍රමාණෙන් විශාල වෙන්න විශාල වෙන්න විශාල වෙන්න ප්‍රමාණයෙන් විශාලවෙන්න විාලවෙන්න අපි කලින් සාකච්ඡා කළ පරිදි වායු සිසිලනය වෙනුවට අපිට ජල සිසිරණය කෙරෙහි යනය යොමු කරන්න සිටුවෙනවා. මෙම ක්‍රමේදී යොදා ගැනීමේදී හොඳින් සිරන ක්‍රියාව සිදුවීමට සිසරන වරල් හරහා ප්‍රමාණවත් වායු ප්‍රවාහයක් ගලායායයට. අපට සිසිරන වරල් තිබූ පමණින් බැහැ එයාහා වායු ප්‍රවාහයක් ගලාගෙනයන්නුවන් එනිසා බයිසි කලය ගමන් කිරීමේදී බයි යටින් සහ ඉදිරියෙන් ලැබෙන වායුදාරක් කෙලිමේන්ජිමේ ගැටනු ි ගැටල නිපදනතා පැවිශාල වශයෙන් අවටවායගෝලයට පිටකරහැරීමේ කාරයභාරය සිදුවෙනවා. එබැවින් වාමාවක පවත නොහෝ ස්ථානය එන්ජින් සඳහා මෙම ක්‍රමය යෝගය නොවේ. මොකදද මේ වාමවාාවක් කියලා කියන්නේ. වාතයට මවාවෙලා වාතයට හැංගිලා එදකොට මේ කාරය කරන්න බැහැන්. ඒවගේ ස්ථානය එෙන්ජින් තැන පිහිටු ලතිබ ෙන්චි මූ කරන ද වාහනය කෙන්ජෙම තැරි තර ැනවන බස් කල කෙන්ජුම තැරි තර නවනේ ඒව මූ කරන්න පුළුවන්. එක තැන මතිබෙන්නාව එෙන්ජුමකට මෙන මේ කාර්ය කිසිසේත් කළ නොහැකි මේ සඳහා වෙනම ක්‍රමවේ දෙයක් භාවිතා කළ යතුයි.ඒවගේම දුව පොතේ අපි තවත් ඉදිරයට අද්දී අපි අපි ඊළඟ ක්‍රමේයට එනවා තමයි පුබුවක් පංකාවක් භාවිත සිිත්‍රනය. ෆෝස් 4 flowෝ circulation. ස්වභාවිකවාතය ලැබීම ප්‍රමාණවත් නොවනකොට ස්වභාවිකවාතය ලබාදීම අපහසුවන අවස්ථාවයකදී මෙන්ජි මේ සිසරන වරල් දෙසට කෘතිමවවායුදාහරාවක් යොමු කිරීම කම මොකේ කාර්භාරයේද පුඹුවක් පංකාවක් භාවිත සිසරණ ක්‍රමේ දී සිදුවෙනවා. රිජුවායු සිස්‍රණය යදාගත නොහැකි අවස්ථාවන් හේදී පුඹුවක් යදාගනමින් වරල් හරහා වායු ප්‍රවාහයක් යදීම මෙම ක්‍රමේදී දක්මට ලැබේ. අන්න සිසිලන වරල් හරහා රජුවායු ප්‍රවාහයක් බ්ලෝර එකක් පුබුවක් භාවිතා කරමින් ෆෑණ එකක් වොගේෙ දෙයක් භාවිතා කරමින් මෙංචිමට කෘතිම වවාතය සපයනව. ඇතැම් අවස්ථාවලදී එන්ජිම අභ්‍යන්තරයද නළ හරහා වායු ප්‍රවා්‍යය මගින්ද සිසරණය සිදු කරයි අභ්‍යන්්‍රතියන නලහරහා වෙනමත් නල මාර්ගයක් භාවිතා කරමින් එන්ජිමට වාතය කෘතිීම ලබාදයනවා වාතය ගැටන සලස්සනවා ස්වභාවික වනෙවී පුබුවක් බ්ලෝරයක් ාවිතා කරමින් එනි සහතමමයට කියන්නේෙමකක්ද පුම්ඹුවක් පංකාවක් භාවිත සිසරනය එමනැත්තෆෝ flowෝ සලශ කියල කියන්න දැන්දේ පුතේ අපි ඊළඟ ස්්‍රයිඩ් එකට යනවා එහිදී කියනවා පුඹුවක් සහිත භාවිත වායු සිසිලනය යොදාගන්නා අවස්ථා සඳහා උදාහරණ ලෙස ස්කූටර ඇතැම් තීරෝධරත විදුලි ජනක ජලපොම්හා ඇතැම් මෝටරත එංජිම්ල දැකිය හැක. අන්න වායු සිසිලනේ පුඹුව භාවිතා කරන අවස්ථාව බ්ලෝරේ ඉස්කූටරෙන් ඉස්කටයට එෙන්ජිමක් පේන තියෙනවද නෑ සම්පූර්ණෙන් වැහිලන තියෙන්. එදර කොහොමද අවට වායගෝල වාතයමයාගේ වදින්නේ මෙයාගේ ඇතුළ තිවෙනවා මේ පුුම්බුව කෘතිමවලබා දෙවා වාත දහරාව කුමක් සදහද කෘතිම වලබා දෙනවා වාත දහරාව මෙයට සිසල්නැවීම සඳහා පපුපුුවක් භාවිත මන ම් බලෝරයක්ක් භාවිතා කිරීම කියන ක්‍රමවේදේ. ත්‍රීරෝධරථ විදුලිජනක ජලපොම්ප ඇ මෝට රතෙන්ජෙන් සදහද මෙන්න මේ ක්‍රමය භාවිාවන බව මතකත බාගන්න. ක් භාතා කරු බන සිරන සහිත එජුමක් පහත රූපයෙන් දැක්වුයි මෙන්න පුඹුව භාවිතා කරන රූපරාමුව සඳහා හොඳම නිදසුන. දැන් ඔබට මේ පේනව රූපරාමුවෙන් පුඹුවක් භාවිතාවන සිසිරන වයු සිසරණ එංුමක්. පිෂ්ටන් දෙකක් එකම දගර කඳක එකික ප්‍රතිවරුද්ධෙන්ංජුමක් ඒ දෙ වටා සිලන වරල් මේ තිබ මේ පිෂ්ඨනය වටා සිලන වරල් මෙයාකාරයෙන් පිහිටා තිබෙනවා මේ සිසිලනො වරල් සහිත මේ එංචිම තහඩු ආවරණයකින් වටකරමින් තියනවා තහඩු ආවරණයකින් වටකරමින් තිබෙනවා එතකොට අවට වායුගෝලයේ තිබෙන වාතදහරාව මගින් මේ සිසරණය කරන්න බැහැ එනිසාමයට කෘතිීමව වාත දහරාවක් ලබාදිය යුතුයි මැද යෙනවා සිලන අවාන එමනැත්තම් පුම්ඹුව බ්ලෝරේ. මේ පුම්ඹුව එමනැත්තන් සිශ්‍ර නාවන කැරකෙනවා. කැරකෙද්දී වවාත දහරාවක් මේ මධ්‍යෙන් ඇදලා අරගෙන විසි කරනවා කොහටද එංජමි මේ සිසලන වරල් කරා. ඒ සිස්සලන වරල් මගින් එජ මේ නිපදොනත් තාපය මනවෙන අද පුති අවශෝෂණය කරගන්නවා. මෙ නිපදනො තාපය අවශෝෂණය කරගෙන ඔබට පේන මෙන්න මේ පිටාර සිදුරු හරහා ඉවත් කිරීම සිදු කරනවා. දැගේ වගේම අප දන්නවා මෙවැනි එංජිමක ක්‍රාකාරි උස්නත්ව පරාසේක පවත්වා ගණ්ඩ ඕනේ. මේ නිරන්තරේම වායු දහරාව මෙන්න මේ ආරහා යවන්්ඩ යවන්ඩ යවන්ඩවන්න මේ එජිම ඕනාවට වඩා ප්‍රමාණයට වඩා සිසිල් වෙන්න පුළුවන්. මේ වලක්වා ගතයතුයි. මේ වලක්වා ගැනීම සිදු කරල එජුවක් ප්‍රසස්ථ උෂ්ණත්වය පත්වා ගැනීම සඳහා මේ තියන පත්වැෑල් දෙකක් මේ පත්වැෑල් දෙකම් මගින් මේ වායු දහරාව ඉවත්වීම පාලනය කරනවා ඇරිවැසී ඇරිවැසී පාලනය කරමින් මේ ප්‍රදේශය තුළ වායු දහරාව රඳවා තබා ගනිමින් උෂ්ණත්වය යාමනය කිරීම උෂ්නත්වය පාලනය කිරීමක් තමයි සිදුකරු ලබන්නේ ඒද මේ පත්වෑල අරින්නේ වහන් කවුදය. මේ පත්වඇල් ඇරීම වැසීම සඳහා උස්කනත්ත සංවේදගයක් උෂ්නත්ව පාලකයක් මෙතර තිබෙනවා. ඒ උස්නත්තයට සංවේදී ෂ්ටත්ත පාලකය මගින් මේ අභ්‍යන්තරේ උෂ්නත්තය වැඩිවනවස්ථාවේදී වැඩිපුර ඇරීමත් අවශ්‍ය ප්‍රමාණියටරා සිල් වනවිට මේ වැසීමත් සිදුකරමින් ආවශ්‍ය ප්‍රමාණි මේ කට විවෘත කිරීම වැසීම සිදුකර මේගේ අභ්‍යන්තරයේ උෂ්නත්වය යාමනය කිරීම පාලනය කිරීම සිදු කරනවා.මින මේ ක්‍රමයට අපි කියනවා පුඹුවක් සහිත වායු සිසරණ එංජිමක් කියලා. ඔබට දුවපුතේ සමහර අවස්ථාවලද මේ රූප සටහන් ඇද පැහැදිලි කරමින් මේ වායු සිස්‍රණය දෙවන අවස්ථාව විභාගේ සඳහන්නු පුළුවන් මේ සඳහා ඔබ සිරුදනාාම සූදානම්භයි සිටීම අනිවාරය වනවා ඉතා පැහැදිල රූපරාමුව අපි ඉතවත් ඉදිරියට ගමන් කරමමු. එජ මේ පරිමන්දක කප්පිය ඩෑම්ප පුලි පටියක් කාධාරෙන් පුුව ඇති කප්පියට සම්පන්ධ කර පුබුව කර්කවීම සිදු කරයි. පරිමන්ද කප්ිය අපි දන්නවා එජ මේ දරරි පසති බෙන පරිමන්ද කප්ියේ ජලපොම්පේ වගේ ගොඩක් දේවල් මේ හරහා කැරකවීම සිදු කරනවා. ඒවගේ මෙන්ජුමේ දගරකදේ බ්‍රමණ ශක්තියෙන්මයි මේ පුබුවක් සහිතවායුසසලනයේ පුම්ඹුව කැරකවීම සිදු කරන්නේ අවශ්‍ය චසන වාතය. මේ ලොහ ආවරණයතුවට ඇදගෙන සිල්කිරීමේ කාර සිදුකිරීම සඳහා. මෙහිදී එන්ජිම කැරකීමත් සමග මෙී එෙන්ජිම කැරකීමත් සමඟ පුවුවද කැරකවී වායුව අභ්‍යන්තරයට ගලායාම සලස්වාල් ලබයි. මෙන මේ ආකාරයට මේ කැර කෙනවා එංජිවේ බ්‍රමණ ශක්තියෙන් මේ කැර කෙනවරැර මේ අභ්‍යන්තරයට වාතයගෙන ඒවාතය මේ තුළ විසිරවමින් සිසිලනය සඳහා, අවකාශයේ මනතා සිස්‍රණය සඳහා අවශ්‍ය වායු දහරාව ලබාදීම සිදු කරනවා. එන්ජිම අනවශ්‍ය ලෙස සිල්වීමද යෝග්‍යනුවී අපි කිව් පරදි එන්ජම ප්‍රසස් උස්නත්ත පාශ්යක පත්වා ගැනියීම මගින් එන්ජුම මේ කාරක්ෂමතාාව වැඩි වෙනවා මනැවතත්තඒ සටහන ඔබට කියන්න එජම අවශ්‍ය ප්‍රමාණයටඩා සිල් වඋනහම ස්නේහනතරල දුෂ්්‍රා විතාාවය වෙනස් සෙලා කාරක්ෂමතාව ඩුවන්න පුළුවන් වට යින්ජමරත්තු හම ස්ේනතැල් පිලිසි යන්න පුළුවක් මෙනිවාගේ විධාකාර හේතු ගරනාවක් ඔස්සේ එෙන්ජ මේ කාරක්ෂ්වතාවට බාධාවන නිසා තමයි අනවශනල ස සිල් නොවී, ක්‍රාකාරුෂ්්‍රත පරාසක පවත්වාගත යුත්තේ ඒ සඳහා උෂ්්‍රත්ත පාලකය මගින් පත් වැෑල්ව ඇරීමම වැසයෝ පාලනය කරනවා කියලා පිකිවා. එ බැවින් නින්ජම ඉක්මනින් සුදු සුක්‍රාකාරය උෂ්ණත්වයක තබා ගැනීමට හැකියාව ලබාගැනීම සහ ඇැ මෝටනැතවල ෂ්නත්ත පාලකයක් තමස්ට් යදාග නැත. අනුෂ්ත පාලකයක් අපිකොට කියන තර්මොස්ට් කිය. ෂ්නන්ත පාලකයක් උෂ්ණන සංවේදකයක් භාවිතා කරනු. එන්ජිම සිල්ලවස්ථාවේද උෂ්නතපාලකය මගින් සිසිලන වරල් කරා වයව ගලායාම තහඩුවක් මගින් ආවීර කර ඇත. එවිට එන්ජම ක්‍රියාත්ම කළ විට පුබුව ක්‍රියා කළද එන්ජුම වෙතට වාතය ගමන් කිරීම වලකී. විධ ක්‍රියාකාරකම්තිනව විධ ක්‍රමවේද භාවිතා කරමින් දැම මේ රූපසට නුව පත් ෑැලයක් භාවිත කරන. ඒ පත්ව ඇලක් භාවිතා කළ කෙසේ හෝ. මේ වාත දහරාව මෙතනින් පිටවීම. එනත්තා වාත් දහරාව ඇංජිමස්සේ සිසරල වවරල්ලට යොමු කිරීම. අඩාල කිරීම නැවැත්වීම මේ අත් තමයි කරන්නේ උෂ්්‍රන්තපාලක ආධාරේ. කුමන් හෝ යාන්ත්‍රණයකට සිසිල්වීම අවම කිරීම. පම කිරීම සසිදු කරලා ෂ්්‍රන්ත පරාසයක යාමනය කිරීම සදා විධාකාර යාන්ත්‍රන එක්ෙක් එජිම සතුව පවතින බවත් ඔබ මතක තබා ගන්න මෙවැනි එක යාන්ත්‍රනයක් පමණයි ඔබට පැහැදලි කිරීම සඳහා මේ තිරේ දිස්වන්නේ. එංජිම ක්‍රමේෙන් ක්‍රියාකාරී ෂ්නත්තරයට පැමිණෙන විට උෂ්ටත්තපාලකය මගින් තහඩුව ස්වායෝ ගලායාමට ඉඩ සලස්ව ලැබේය දැඟොට ක්‍රමය ඉහලට යන වි. අර පත්වෑල් ක්‍රියාත්ම කොයිලා මෙ තහඩු ලොහ තහඩුව අභ්‍යන්තරේතනවායු දහරාව මෙතැනින් ඉවත් කරලා අවටවාය ගොලට යමෝ එතරුණ එංජිම නවතත් නවත් සිල්න පටන් ගන. ඊට වඩා සිසිල් වනහම නැවතත් නේපත්වැෑල වහලා මේ ලෝහ තහඩුව ආවරණය තුළ මේ උණුසන්වාතය රඳවාතබාගන නැවතත් ක්‍රාකාරෂ්නත්වයට ගෙන ඒම තබයි මේ ක්‍රමේ දක්නට ලැබෙන මූලික ලක්ෂණයීම වායු සිරණය භාවිතා කරන එන්ජින්වල සිසිරන යාන්ත්‍රණය සර බැවින් නඩත්තු කටහුතු පහසුේ තවද එසේම ක්‍රියාත් කළ පසු එක්පනින් ක්‍රියාකාරය උෂ්නත්වයටද පැමිණේ. දැ මේති වෙන්නේ වායු සිසිරණ එෙන්ජුනල වාස. වෙනම ද්‍රවයක් භාවිතාකර සිසරණය කරන්න ඕන්නේ නදත් කටතුුු පහසුයි නදත්තු කටයු පහසුයි රැපයා කරන්න හරලේසි ඒවගේම මෙක්මනින් ක්‍රියාකාරය උෂ්නත්වයට පත්වෙනවා. ප්‍රමාණෙන් කොඩයි බරාඩුයි සැහැල්ලුයි මෙන මේ කියන විශේෂ ලක්ෂණයන් මේ වායු සිස්සලන සහිත එන්ජමක් සතුව පවතින බවත් ඔබ දුවපුතේ මතකතියාගත යුතුයි. එවගේම අපි තවත් දෙයක් අපි ඉගෙනගන්නවා මේ වාය සිසලට එජිම්ලද මේ විදිහට එන්ජිමෙන් උපදන තාපය සිසලන වරල් කරා ඉක්්බලින් ගලායාම සඳහා එන්ජිම බඳහා හිස නිපදවීමදී. වැඩි තාපසනායකතාවකින් යුතු ඇලුමිනිියම් මිශව ලෝහ බොහෝ විට භාවිතා කරයි දෙන් අපිට එන්ජිමයේ නිපදන තාපය අවටවායගෝලයට පිට කරලා හර ඉන්නවා එතාපය ඉක්කුමනින් අවශෝෂණය කරගන වැඩිතාපයක් අවශෝෂණය කරගන එක්මට පිට කර හැරීම සතු ලෝහයක් අවශ්‍ය වෙනවා එය ඉතාම හොනම ලෝහ විශේෂය ලෙස ඇලුමිනිියම් මි්ව ලෝහ අතිතේ භාවිකර ච්චීනක් චර්ති මුතු අර්තමානයේද මේ සඳහා ඇලොමිනිියම් මිශ්වලූහ නිපදවීම මගින් ඉක්මණින් සිස වරල් හරහා වැඩිතා ප්‍රමාණයක්වටවායි කොලට පිත කරහර සිසිල්වීම පාසු කරවනවා. එවගේම නවීන මෝට රතවල සිසරනේදා කාරක්ෂම සිදු කළ යුතුය. එමගින් ඒ මෙන්ජි වල කාරක්ෂමතාවය ප්‍රසස්ථලෙස පවත්වා ගැන හතයහැකිය එවනි අවස්ථාසඳහා ද්‍රව සිස්‍රණ යොදාගනු ලබයි. දැංවන් අපි වායු සිතරණ ගැරනය කතා කරන්නේ. මේ ලන මිනිසු ික ිිිි ට යනය ්‍රශසිශරණනක යොුවෙන් හේතු කරනාවක් තිබෙන. පලවන හේතුව තමයි එන්ජිම ප්‍රමාණයෙන් විශාල වෙන විට වැඩිතාප ප්‍රමාණයක් පිඩකර සිසිල් කිරීමේ කාර්යය අපට පහස්ස වෙනවා වායු සිත්‍රණය මගින්. ඒ සඳහා ඊලට අපි භාවිතා කළ යුත්තේ ද්‍රවසිලනයයි. මේ ද්‍රවසිසලණය කාරක්ෂමයි. අපිකිවන එංජමක කාරක්ෂමතාවය වැඩි ජවයක්නෙපදවාගත හැකේ එජ ප්‍රසස් උස්සත්ත පරාසයක පවත්වා ගැනීමෙන් කියලා ඔබ මේ සුළුපටු කාරණාවක්සේ සැලකවාට එන්ජුමක කාරක්ෂමතාවය පළදායිතාවය කෙරෙහි මේ ප්‍රසස්ත උස්නත්ත පරාසය ඉතාම ඇද ගත්තනවා අපිසිියුම් ලෙස කල්පනා කරු. එන්සම් මේ කාර්ය පහසුවෙන් කරගන්න පුළුවන් හැකි අාවතිබෙන්නේ ද්‍රව සිසරන පද්තියට දවබ බලනකු වර්තමානය නවීන වාහන කොච්චර කාරක්ෂමද ලේසිෙන් වාහනයක් මිස් කරන්නේ නෑ ට ජියර් මාරුවෙන ශබ්දයක්වත් ඇඟට අපහස්තාවක්වත් අවලම්මන පදධතියක්වත් උණුසුමක්වත් පිකප් එකවත් මේ මෙ සියල්ලමිතා සනී පරක්ෂලස පහස ලෙ නිපදවාතිෙනවා දර කොච්චර ජම කාරක්ෂමද වාහනයේ කොච්චර කාරක්ෂමද එනිසම් මේ මේ කාරක්ෂමතාවේ කෙරෙහි බලපාන එක්සාදකයක් ලෙස අපට ගන්න පුළුවන් මේ ක්‍රියාකාර්ෂ්වත පරාසේ නිවර දිියප්ප වැත්වීම. නිවර දිදන දහනය පූර් ධානය ෝක යු පාල නීම වා සයල්ලම නම ෂ್වත් පරස පවත්තු ගන තුළින් ඇතිෙන. නිසා හට නිෂ්පාදකයන් මොටරාත නිෂ්පාදකයන් මේ ක්‍රියාකාරය ෂත්ත පරාසය පිළි දව බොහෝසයින් කල්පනා. කරලා බොහෝසයින් ඒ සඳ පරීක්ෂණ කරලා ද්‍රවසිල පපදති නැවත නැ නැව නැව වැඩද ුණ කිරීම සිදු කරල තිබෙන. දැ අපි ඔන්න යනවා වායු සිසලනයෙන් ඊළඟට ද්‍රව සිසලණය කෙරෙහි. වායුසිත්‍රණයේ අපට අවාස මේ විදිර ගන්න පුළුවන් අවාසි කකිීපයක් වායු සිිතරණය මොවත්ති වෙනවාසසි. පළමු අවාසි බහු සිලින්න්ද්‍ර සඳහායෝග්‍ය නොවී. එජිපක සිලින්ද්‍රගන වැඩි වෙනට වැඩිවෙනට තාපකාරක්ෂමතාාව වැඩි වෙනවා. ජනලන තාප ප්‍රමාණය වැඩි වෙනවා එවැනි අවස්ථාවකදී මෙ යෝග්‍ය වෙනවද.මක්‍රියාව යෝග්‍ය වෙන නැහැ. එන්සාම් මේ වෙනුවට අපට භාවිතා කළ හැක්කේ, වාුරණය නෙවෙයි මොනසිනය ද ද්‍රව සිසිරණය. එබගේම ක්‍රියාකාර යුත්සන්ත පරාසයක පවත්වාගනයාම අපහසුවයි මේ වායු සිලණයෙන් අපි කොපමන උත්සාහ කරත් ක්‍රියාකාර ත්සන්ත පරාසයතුර පැවැත්වීම ඉතාම දුෘෂ්කරකාරයක් ැ අපි හිතමකු සිසරන වරල් සහිත වායු සිස්‍රණයක් භාවිතා කරන බයිසි කළය බයිසල අපි අද්දී පරසරය ෂ්නත්තයය එන සුලන් ධරාවේ ෘෂ්ණත්වය ඔපනවාය ප්‍රමාණයක් වදිනවාද කියන කාරණා මද එෙන්ජුම කුල්ල කුල්ලකුල්ල අවශ්‍ය ප්‍රමාණයට ්‍රදාකුල්ලන පුොලුවන්න්නේ පරාසයක පවත්තුවාගන්න අපහසුයි. නමුත් වාහනය කහෙම වෙන නැහැ. ජෝසිසින පදතිකෙහෙවිරෙන කොහ මරරි මේ ක්‍රාකාරය උස්වත්ත පරාසේ එන්ජිම පවත්වන්න උපරිමදායකත් අ දක්වුණනො. එමගින් කාරක්ෂණ තාාව හැල. එවගේ ප්‍රමාණයෙන් විශාල ස්ථානීය ස්ථාන ගතකිරීමම් අපහසු වයි. ඒගේ අපි කියමුූ තුඹුවක් සහිතවාය සිසලනය භාවිතා කරාගය. විශාල එන්ජ මක්කුණාම ඒජිට විශාල වායු දහරාවක් අවශ්‍යයි සිරනය කරන්න. එ එජ ප්‍රමාණයෙන් විශාල වනවා. ඉදකඩ සීමා සහිත වනවා. එනිසා මේ වායු සිසිලනය ධාර්තාව වැඩි එෙන්ජින් සඳහා භාවිතා කිරීම ක්‍රම ක්‍රමයෙන් කොහට යනවත්්දුවේපුතේ බැහැරට ගමන් කිරීම සිවෙනනවා. වාසි. සරණ අවාසිසාග තත්ත්ව යන් මෙම වාසිසාගත් තත්තුර තියන මොනවදේවා. සැකැස්ම සරණ වී ඉතාම සරල සැකස්මක් නිෂ්පාදන වියද මාඩුවේ ලොහු කොස්ට එකක් යන නෑමිය නිර්මාණය කිරීම සඳහා විශාල කොස්්ට එකක් අරනහ කුඩා සැකැස්මක් නිසා. කුඩා ඉන්ජින් සඳහා යෝග්‍ය වේ අපි ප්‍රමාණ කුඩා ජිමක් ගත්හම ්‍රව ිශ්‍රණනයක් දාලා මේ කර අමමාරී දැඟ ඔබ උදාහරනයක් හොඳ උදාහරනයක් දන්න ඔබ අවට පරිස්ත්‍රයේ භාවිතා කරන වවාහන දෙකක බහන දෙකක්හින් බයිසිකල් කුඩා බයිසිකල් සහ ප්‍රමාණය විශාල බයිසිකලයක් ගන්න කුඩා බයි කලේජි මක් සහිත වාහනක උදාාරනයක් බයිකට උදදාහරණයක් ඒ ගතින වායිසිිශ්‍රණයක්. म प्रमाने न को एक प ग को वाय में करन इनसादा कूलන් दव्य बाविता කරම एज में ब जलख हा में जलमारග रहा ගमान करवणवा में द्र ඒ दव सल स रेडिएप आपप बाविता कर मैं बाविता ेंज में सकस मसार लद प्रने सा एं योग. කොඩායින්ජිකට මේ භාවිතා කිරීම තේරුමක් නැති වැඩක් වනොක් ප්‍රමාණය විශාල වෙනකොට තාපකාරක්ෂමතාවෙන් මේ කාරක්ෂතාව ජවය මේ සැල්ලම පාලනය කර ගැනීම සඳහා අනිවාරයෙන් අපිට ද්‍රව සිලණ ක්‍රමයකට යන්නම වෙනවා. ද්‍රභාවිත්‍යයක් නොමැත නිසා කාන්දුවී මක් සිදුනුවීන් ඒගේ වාසිය වසලේ කාන්දුවීමක් නැහ ද්‍රව සිස්‍රණය භාවිතා කරෑම අවස්ථාවක දීම හොඳ මුද්‍රාතත්වයක් පවත්වාගන්න ඕේ මේ වායු ද්‍රවය සිසරණ ද්‍රවය ස්නේහන ද්‍රව මේවැකෙනක මිශ්වවෙන්න පුළුවන් ඒවාගේ මංජි මේ තැන්තැන්ගල මේ ද්‍රව ගෑවෙන්න පුළුවන් මුදරාතත්වය හොඳින් පවත්වා ගන්න වෙනවා ඒවගේම නඩත්තු කටතු නිෙයා කාරයෙන් කිරීම මේ ද්‍රවසිස්‍රණය තිබෙන අවාසදායක තත්ත්ව. එනිසා වායු සිත්‍රණයේදී මේ ප්‍රශංසියාල්ලට විසදුමල පෙනවා නමුත් මේ අවස්ථානු කූලව ගැල පෙරෙන්ජිින් වර්ගයනුව කරන කාර්යනුව අප තමයි තෙරණ කළ යුත්තේ වාහන ෂ්පාදකයන් තමයි තරණළ ුත්තේ ද්‍රම ශිස්‍රණයක් භාවිතා කරනවාවද එහෙම නැත්තංවායු සිස්‍රනයක් භාවිතා කරනවා අදකෙන කාරණහෝ. ඉඟටියනවා ද්‍රව සිසිරණය ලෙක්වඩ් කූලිං ත ඇය තතීතයේදී මේ සඳහා භාවිතා කරේ ජලය නමුත් ඔබ දැකනදන තාමත් බොහෝ අය පරණ වාහන සඳහා ජලය යොදනවා. මේ ජලය යෙදීම වරදක්ද දැන්ත අත්තැවශයෙන්ම මොනවත් නැත්තන් ජලය හොුණයි නමුත් ජලයට වඩා විශේෂිත ආකළ ද්‍රව්්‍ය භාවිතා කරමින් මේ සඳහා සිස්‍රණ කාරකයක් නිර්මාණය කර තිබෙනවා මේ සිස්‍රණ කාරකයක් නිර්මාණය කරන්නේ ඇයි මේ සිසරණ කාරකයට පුළුවන් වැඩිත්තා ප්‍රමාණය අවශෝෂණය කරගන්න මේකට න විශිෂ්්‍රතාපධාර්ථාව ග එක ිටරේකට වශෝෂණය කරගන්න පුුවන්තා ප්‍රමාණය ජලයටටඩාම සිරදරවය වැඩී එවගේම එත්තා අපේ ඉක්මට පිටකිරීමේ හැකියාවත් පවතිත එ වගේම මේ අ්‍යන්තර කොටස් තුළ මේ සංසරණය වෙන විට විකාධනය අවුම කරනවා දැන් ජලයදාාන තැන්වලදී ජලයේ හේතකොටගන ොකදවෙන්නේ විකාධනය වන්න පුළුවන් රේඩට්‍ර අ්‍යන්තර කොටස් ජලයදැම් හම න ව පුළ විකාදන්ට රතු දෙ ද්‍රවයක් වි රත් අකදරව භවිතා කරන පුළුව. ඒවගේ මත්ෝකතව විශේෂ ලක්ස තිබෙනවා මේ මතක තියාගන්න හොඳ්‍ර කටපාඩන් කරතියාග ඒතමයි පතේ සමහර ජලයවල තිබෙනවා මේ කැල්සිම් කාබනේට් ्यවල් ගතිය ය මිදෙන්න්න පුළුව ආකර ද්‍රවයක් භාවිතා කරමය මිදෙන්න්නේ මෙ මිදිලා මේ ජලකර ජල මාර්ග වසා දමලා रेඩේටරය විකරක මේ ද්‍රව ගමන් කිරීම අක්‍රිය කරන්න පුළුව ඒ වගේ ම අපි ත්තුොත් දුවේපුතේ සීතල ප්‍රදේශයකු. මේ සීතල ප්‍රේශයකද වට ෂ ත්්‍යය බොහ අ වස්ථාව න්ටිගරාංසක බිඳදුවටත් වට අඩුුවගගේ. ද්‍රවේ දැමත් පොද වෙන්. මේ ද්‍රවේ සෙන්ටිගරන්සක බිඳුවේද ගනවෙනවා නමු ද්‍රව නිර්මාණය කළ තිබෙනවා එ සිස්‍රන කාරක නිර්මාණය කළතිනවා අඩු උෂ්ණත්වයකදී පවා ද්‍රභවට පත්්‍යමින් එන්ජවතුර සංසරර්ණය වෙමින් මේ උෂ්නත්වය යාමනය කිරීම. මේන මේ වගේ විශාල කාර්ය භාරයක් මේ භාවිතා කන සිශස්‍රණ ද්‍රවයට තිබිෙනවා. මේ සිිස්‍රන ද්‍රවය කුමක්ද කරන්නේ. එන්ජිම බඳවටා තිබන ජල කුහරවර නිරන්තරයම සංසාරණය කරනවා. මේ සංසරණය කරමින් නිපොදනත්තාපය සිස ද අවශෝෂණය කරගන්න. අවශෝෂණය කරගන ඒ ද්‍රවය තිබනතාපය පිටකිරීම සඳහා මේට අ විශේෂ උපාරනයක් න උපාන්ගයක් ො කට අපි න රේඩියේටරය එමන ාව විකිරකේ. විකරකය තුළදී අවටවායගොලට පෙටකරහැරීම සිදුවමින් මේ ද්‍රව සිසරන පදතිය සමන්්‍යතයනවා. අපි දැන් ඒ ද්‍රවශිසන පදතිය කෙරෙහි අවධානයොම කරමු. එංජිම තුළින් ගලායාමට සලස්සෝ ලබන ද්‍රව ප්‍රවාහයක් මගින්. එන්ජිඹ සිසිල් කිරීමේ ක්‍රමය ද්‍රව සිසිරණය ලෙසහඳුරු ැබේ. මෙහිදී සිසරන කාරක ද්‍රව්‍යය ලෙස විධ ආකළ ද්‍රවිය ඇඩි මිශ්‍ර කළ ජලය බහුලව භාවිතා කනු ලැබි. දෙ ප්‍රධානම පාදකේ තමයි ජලය. මේ ජලයට තමයි විධ ද්‍රව්්‍ය කලවන් කරන එකතු කර. එකතු කරමින් මේ ද්‍රවයේ ගුණ විශිෂ්ඨ තාපධාර්තාවය ද්‍රවාංකය තාපාංකය මේවාගේ ගුණ වෙනස් කරගන්නවා. වෙනස් කරගෙන එන්ජමට ගැලපෙනම ආකාරයට සකස් කරවා. නමුත් කාලයා ගෑවෑමින් මේ ක්‍රාකාරුත් හතුවෙන් අපපේ පසාරණ සංකෝචනයට භානයවීම හේතුවෙන් මේ ආකරද්‍රවය නැතිවී ැ ද්‍රවතත්වයට පත්වීම හැකකියක් ක්ති වෙනවා. එනිසා නිෂ්පාදක අතීරණය කරන කාලයේදී. එම කාලයට වතාවක් මේ සිසිරණ ද්‍රව නැවතමාරු කර අලුතෙන් සිසරණ ද්‍රව එකතු කිරීම සිදු කළ යුතුයි. දැන් මේ ක්‍රම දයපුතේ ප්‍රධාන දෙක්කට වර්ගී කරණය වෙනවා. එකක් නිනාල ද්‍රවසංසරණ ක්‍රමය කෘත පෝෂණ ද්‍රවසංසරණ ක්‍රමය තාප නිනාල ද්‍රවසංසරණ ක්‍රමය කෘත පෝෂණ ද්‍රවසංසරණ ක්‍රමය හවත් පොම්ප ක්‍රමය මෙකට දෙරක් කියන පොම්ප ක්‍රමේ නැත්තම් කෘත පෝෂණ දවසංසරණ ක්‍රමය දැම මේ කෙට කම දෙක කෙටියෙන් කියන්නවා. වර්තමානයේ තාප නිනාල ද්‍රවසසරණ ක්‍රමය වාහනල දක්නට ලැබෙන නැහේ මේ ක්‍රමය භාවිතා කරන්නේ මේ තාපනලාල ක්‍රමය භාවිතා කරන්නේ බෞතික විද්‍යා මූල ධර්මයක් පදනම් කර ගැමින්. ඔබ දන්නවා හරශ්නය දවසක ජලාසයකට බැස පීලන්න ගේ ප අවස්ථාවක් මේ අධ්‍යකේපතිල් දරුවෙක්ට මේ ද්‍රවේ එමල තම ජලාස ඉහල තිය නිතාම රත් වූ ජලය ටිකටික පහලට පහලට පහල් ැනට නිතාම සීතල ජලය ඔබට දක්නට ලැබෙන පිහිැන්න පුලුවන් කෙනෙක්න කකුල් දෙක ජලාසේ පහලට යොමු කරනවස්ථාවදී ඉතාම සීතලක් දැනතර ඉහල කොටසයි. දැනවා ඉතාම රශ්න වූ ජලය. එකන මේ ද්‍රවය රත්තුහාම ද්‍රවේ ගණත්ව අඩු වෙලා නිරන්තරය ඉහලට ගමන් කරන උත්සාහ කරන්නේ. මෙන්න මේ ඉහලට ගමන් කිරීමේ ස්වභාවික බෞතිකිද්‍යා මෝලධර්මය පදනම් කර ගනමින් එන්ජිම තුළ ස්වභාවික සංසරණයක් සිදුකිරීමට මෙ තාප නිනාල ද්‍රව සංසරණ ක්‍රමය සමත්වෙනවා. එක ඇතතේයේේදී භාවිතා කර. නිසා ස්වභාවිකව මෙන්න මේ උෂ්ටතය වැඩිවනකොට ගනත්වය අඩුවෙනවා ගනත්වය අඩුවල් නිසා එංජිම මේ ඉහිරට ගමන් කරනවා මෙන්න මේ විදියේ සංසරණ ක්‍රමයක් තාප නිනාල ක්‍රමයේදී භාවිතාවනවා. නමුත් එන්ජිමේ කාරක්ෂමතාවය වැඩිව නවස්ථාවේදී. එේ කාරක්ෂමතාවය වැඩිවන අවස්ථාවේදී එන්ජිමට ඉක්මනින් සිල් කරන්න ඕනවෙන අවස්ථාවේදී අපට මේ ස්වභාවික සංසරණ ක්‍රමය භාවිතා කළ නො හැකි. එවැනි අවස්ථාවේද කුතපෝෂණ ක්‍රමේ හෙවත් පොම්ප ක්‍රමය භාවිතා කරනවා එනක් කොමක්ද කරන ඇත්තේ පොම්පයක් භාවිතා කරමින් පම් ක්‍රීමෙන් මේද්‍රවය ඇන්ජිම තුළ සංසරණයරන එන්ජිමහරේඩේ ඩ්‍රයා රහා ජමයි ඩ එකතු වෙලා තිබෙන්නේ සිරන පදතියෙද්‍රව්‍යත්තක්ක පොම්පයක් භාවිතා කරමින් මේ සංසරණය කරන්න. එත මේ කුෘතපෝෂණ කමේ මේ පොම්පේට අමතරව පීඩන පයන තමස් ටට් වෑල් එකක ක්ස්පේන්ෂන් ටෑන්ක්ක මේවාදී තවත් උපාන් ගණනාවක් එකතු කරමින් නවීන මෝටරතුවල කෘතපෝෂණ ක්‍රමය භාවිතය තිබෙනෝ. දෙ අපි මේ පරිච්චේදේදී. ඔන සිරන ක්‍රමේ අවශ්‍යතාව කුමක්ද. ්‍රවස්ත්‍රණයේ වයසි ත්‍රණයත් ගැන කතා කර අපි ඊළ පරිචේ දීදයපුදේ විස්තරාත්මක වශීෙන් තාපනිනාළ ද්‍රවසංසරණ ක්‍රමය කෘප පෝෂණ දවසංසරණ ක්‍රමී ක්‍ර ාකාරිතුය ඔබත්ක පැද්‍රි කර බලාපොෘත්තුවයෙන.